අවිබෝවන් ඔයාල හැමෝටම අද මම ඔයාලට කියලා දෙන්න හදන්නේ බුදුරජාණන් වහන්සේගේ තාදී ගුණය පිළිබඳව. බුදුරජාණන් වහන්සේගේ සම්බුද්ධත්ව ජීවිතයේ වනාහීමේ අසම සම වූ මහා චරිතයක්. ඉතින් උන්වහන්සේ තුල පැවති අසහාය පෞරුෂය දෙවි මිනිසුන් සහිත ලෝකයාගේ ගෞරවයට වගේම පූජාවටද පාත්‍ර වීමට හේතුවක් වෙලා තියෙනවා. සම්බුද්ධ ජීවිතේ පුරා දක්නට ලැබෙන ඒ ගුණේ සමුදාය වෙනස් මිනිසෙකුගේ ජීවිත කතාව තුළින් අපිට දකින්න ලැබෙන්නේ නැහැ. ඉතින් වචනෙන් විස්තර කළ නොහැකි තරමේ ලෞකික වගේම ලෝකෝත්තර උදාර ගුණාංග රාශියකින් සම්බුදු චරිතය නැත්නම් සම්බුදු සිරිත සම්පූර්ණ වෙලා තියෙනවා. බුදුරජාණන් වහන්සේගේම ඒ කායන අරමුණ උත්සාහය උනේ තමන් වහන්සේ විසින් අවබෝධකටගත් ලෝකයේ යථා ස්වභාවය වගේම සංසිඳීම පිළිබඳව අන් සත්වයන්ටද අවබෝධ කරලා දීලා එයාලත් සසර දුකින් මුදවා ගැනීම. ඉතින් මේ උතුම් කාර්යය ඉටු කර ගනිද්දී උන්වහන්සේගත් උත්සාහය අපමණයි මෙතකයි කියලා අපිට සඳහන් කරන්න බෑ. ඉතින් ඒ වගේම මේ කිසිඳු සැප පහසුකමක්ද අපේක්ෂා කළේ නැහැ. කීර්ති ප්‍රශංසා ලාභ මේ ආදිය ගැනද අනුසිතලා තමන් වහන්සේ වෙත පැමිණි බාධා හිරිහැර ඉවසමින් අදිෂ්ඨානශීලීව ක්‍රියා කරපු කෙනෙක් තමයි අපේ මේ බුදුරජාණන් වහන්සේ. සම්පත්තියේදී උදම් වීමත් විපත්තියේදී කම්පා වීමත් මිනිස් සමාජයේ බොහෝ දෙනා තුළින් දැකිය හැකි පොදු ලක්ෂණයක්. ඉතින් එහෙම වුණාට මේ බුදු වූ තැන් සිට පරිනිර්වාණය තෙක් වූ 45 වසරක් ලෝ වැඩ සැලසූ බුදුරජාණන් වහන්සේගේ මේ කරුණු එකසේ සලකා ඒ වාට මැදිහත් මුහුණ දීලා තියෙනවා. ඉතින් ඒවා කෙරෙහි සැලීමක් එහෙම නැත්නම් මේවා කෙරෙහි කම්පා වීමක් උදම් වීමක් සිද්ධ වෙලා නැහැ. ලෝකයේ ජීවත් වෙන සෑම පුද්ගලයෙකුටම මේ ලාභ අලාභ යස අයස නින්දා ප්‍රශංසා සැප දුක් කියන මේ අටලෝ දහමට නිරන්තරයෙන්ම මුහුණ දෙන්න සිද්ධ වෙනවනේ. ඉතින් ලාභය යසස ප්‍රශංසාව සැප මේ කියන කාරණා හතර ඉදිරියේ පුද්ගලයා බෙහෙවින්ම උද්දාමයටත් උඩඟු බවටත් පත් වෙනවා. ඉතින් ඒ විතරක් නෙවෙයි මේ අලාභ අයස නින්දා දුක මේ කියන කරුණ හැමුවේ මහත්සේ ශෝකයටත් වගේම කම්පණයටත් මිනිස්සු පත් වෙනවානේ. ඉතින් ඇතැම් පුද්ගලයෝ මේ අටලෝ දහමට මුහුණ දීමට නොහැකිව තමන්ගේ ජීවිතය පවා නැති කරගන්නට තරම් ඉක්මන් වෙනවා. ඉතින් තවත් සමහර අය කෝපයෙන් ක්‍රෝධයෙන් යුක්තව කටයුතු කරනවා මේව දරා ගන්න බැරිව. මේ අටලෝ දහමෙහි සුභාසුභ සෑම දිනාටම එකසේ බලපානු ලැබනවනි. ඉතින් ඒව අපිට වෙනස් කරන්න බෑ. එබැවින් මේ අටලෝ දහමෙන් කම්පණයට පත් නොවි කටයුතු කිරීම ඉතාමත් වැදගත් වෙනවා. මහා මංගල සූත්‍රයේහි අටලෝ දහමෙන් කම්පා නොවීම උතුම් මංගල කරුණක් වශයෙන්ද දක්වලා තියෙනවා. පුට්ටස්ස ලෝක ධම්මේහි චිත්තං යසන කම්පති නේද. බුදුරජාණන් වහන්සේ මේ කිසිඳු අවස්ථාවක අටලෝ දහමින් කම්පා නොවූ අතර සියල්ල සමසිතින් සමමෙතින් අවබෝධ කරගෙන තියෙනවා. ඉතින් ඒ අනුව මේ අටලෝ දහමින් කම්පා නොවීමේ ගුණය තාදී ගුණය නමින් තමයි හඳුන්වන්නේ. මේ ත්‍රිපිටක සාහිත්‍ය තුළ සඳහන් වී ඇති සම්බුද්ධ චරිතය පිළිබඳ විමසා බලන විට බුදුරජාණන් වහන්සේගේ තාදී ගුණය ස්මතුවන අවස්ථාවන් මැනවින් අවබෝධකට ගන්න පුළුවන් අපිට. බමුණු පඬිවරයෙකු වෙච්ච සේල බ්‍රාහ්මණයා, ගෘහපතියෙකු වෙච්ච උපාලි, අසරුවෙකු වෙච්ච මේ පෙස්ස කියන මේ වගේ අය බුදුරජාණන් වහන්සේ කෙරෙහි පැහැදීමට පත් ගුණ වර්ණනා කර උන්වහන්සේට ප්‍රශංසා කරලා තියෙනවා. ඉතින් නමුත් උන්වහන්සේ එම ප්‍රශංසාවන් හමුවේ උඩඟු බවට පත් නොවීම උන්වහන්සේගේ තාදී ගුණයට කදිම නිදසුනක් විදිහට පෙන්වලා දෙන්න පුළුවන්. ඇතැම් අය මේ බුදුරජාණන් වහන්සේගෙන් බණ අසා ස්වාමීනි වැසී තිබූ දෙයක් ඔබ වහන්සේ විවර කර පෙන්නුවේය.
अंधकारे सिटी अपिट तेल पहनाक दल्वा आलोके पेन्वा वैनिय सत्य वैटहीम नियम लेस अबुहान से मैनविन लबादुन्ने मेयादी वशेन उन्हां से वर्णनावट लाकुं करला तेनवा इतने नेबदु वर्णना में किसी वेकुं उन्हां से एट अमुत्तक वेला नहें नहीं दे इसे में आगिक बारद अजबमुना मा गांधी बैमिनिये चिंजी मानविकावे सुंदरिक परिब्राजिकावे अक्कोसक बारद्वाज मेवागी आय බුදුරජාණන් වහන්සේට මුණ සෑහෙනසේ බැන වැදලා තියෙනවා. ඉතින් මේ වගේ අපහාස හමුවෙන් අකම්පිතව ක්‍රියා කිරීමද බුදු සිරිතේ තාදී ගුණයට නිදසුනක් ලෙස දක්වලා පෙන්වන්න පුළුවන්. මේ බුදුරජාණන් වහන්සේ අගනා දුහුල් පිළියෙන් නිම වෙච්ච සිවුරු මෙන්ම අමුසොහනේ මල සිරුරු ඔතා තිබූ වස්ත්‍රයන්ගෙන්ද සැකසුණු සිවුරුද පෙරවලා තියෙනවනේ. ඉතින් එහි සුභ අසුභ උන්වහන්සේ පිළිගත්තේ ඒකාකාරීව නේද? කිසිදු වෙනසක් නැතිව බිම්බිසාර රජතුමා, කොසල් රජතුමා, අනේපිනු සිටුතුමා, විශාකා සිටු දියණිය මේ වගේ සදැහැති දායක දායකාවන්ගෙන් ලැබිච්ච අගනා සිව්පසයෙන්ද උන්වහන්සේ කිසි දිනක උදම් වෙලා නැහැ. දොළොස්වන වස් කාලයේදී මේ වේරංජා නුවර වැඩවාසය කරද්දී උන්වහන්සේට සිව්පසේ නොලැඹුණානේ. ඉතින් එසේ වුණත් ඒ කෙරෙහි අමනාපයක් නොසතුටක් නැතිව මැදිහත් සිතින් යුක්තව එයට උන්වහන්සේ බුදුරජාණන් වහන්සේ මුහුණ දුන්නා. ඉතින් ඒ අනුව මේ කොසල් රජුගෙන් ලැබුණු අශ්‍රදුෂ මහා දානයත් දුගී දුප්ප අසරණ පුද්ගලයන්ගෙන් ලැබිච්ච කටුක දානයත් සම සිතින් සම මෙතින් උන්වහන්සේ වැළඳුවා. අනේ පිඬු සිටුතුමා මේ ජේත කුමාරයාගේ උද්‍යානයේ මිලියට ගෙනෙන මේ සියල්ලෙන් පරිපූර්ණ ජේතවනාරාමය හදලා පූජා කළේ. දැන් විශාකා සිටු දේවියන් තමන් සතු වෙච්ච මේ මෙයල පළඳනාව විකුණලා ඉන් ලැබිච්ච මුදල් වලින් තමයි මේ පූර්වාරාමය සාදව පූජා කළේ නේද? අමතර මේ ഘോഷිත කුක්කුට පාවාරික ආදී සිටවරුනුත් ඒ වගේම ආරාම තනම පූජා කරලා තියෙනවා. ජීවක ද්‍රෝණ උදේන ආදී අයත් අගනා සලු පිළි බුදුරජාණන් වහන්සේට පූජා කරලා තියෙනවා. ඉතින් මේ සියලු පූජාවන් හැමෝම උන්වහන්සේ උදම් වුණේ නැහැ. බුදුරජාණන් වහන්සේට මේ දෙව්දත් තෙරුන්ගේ දැඩි සැහැසිකම් වලටද ලක්වීමට සිද්ධ වුණා. ඉතින් කායික සුව පහසුව වගේම රෝග පීඩා මෙයාදී දුක්ද උන්වහන්සේ සම්මසිතින් ඉවසා වැදෑරුවා. ජීවිතයේ අවසාන සමයේ උන්වහන්සේට මේ ලෝහිත පක්ඛන්දිකා නේද ලේ අතිසාරේ වැළඳී මහත් වේදනා පහළවන්නට සිද්ධ වුණා. ඉතින් දැඩි වෙහෙස වගේම පිපාසය ආදියත් දැනෙන්න පටන් ගත්තනේ. ඉතින් මේ සියල්ලම අදිෂ්ඨානයෙන් යුක්තව මැඩපවත්වා ගනිමින් ඉවසීමෙන් කටයුතු කරා මිස කිසිවෙකුටත් අධෛර්යයට හෝ කම්පණයට ඒවායින් බුදුරජාණන් වහන්සේ පත් වුණේ නැහැ. ඉතින් මේ බුදුරජාණන් වහන්සේගේ චරිතයේ දක්නට ලැබුණු උසස් ගුණාංගයක් වෙච්ච මේ තාදී ගුණය පුද්ගල ජීවිතයේ හැඩගස්වා ගැනීමේදී වගේම සමාජගත වීමේදීද අපිට බලපාන යම් යම් කරුණු දැනගෙන ඒවා උපේක්ෂාවෙන් විඳ දරා ගැනීමට ආදර්ශවත් කොටගන්න පුළුවන් වෙනවා. ඉතින් උපතේ ඉඳලා මරණය දක්වාම මිනිස් ජීවිතයේ විවිධ අවස්ථා සලකා බලද්දී මේ අටලෝ දහමේ සුභ පක්ෂයේ පමණක් ලැබුවන්ද එහි අසුභ පක්ෂයේ පමණක් ලැබුවන්ද සමාජයේ නැති බව අපි මුලින්ම පැහැදිලිව තේරුම් ගන්න ඕනේ නේද? අපිට මේ මොහොතේ වෙන සුභ දෙයක් ඊළඟ මොහොතේ අසුභ දෙයක් විදිහට වෙන්න පුළුවන්. ඊළඟ මොහොතේ වෙච්ච අසුභ දෙයක් තවත් වෙලාවක සුභ දෙයක් විදිහට වෙන්න පුළුවන් නේද? ඉතින් මේ වගේ මේව කවදාවත් ලෝකයේහි මේව පවතින ස්වરૂපේ නේද? අපිට වෙනස් කරන්න බෑ. ලෝක ස්වභාවය ඒකනේ. ඉතින් මේ ස්වභාවය අවබෝධ කරගෙන සැපේදී වගේම විපතේදීත් මැදිහත් සිතින් කටයුතු කිරීමට හැකිනම් පුද්ගලයා තුළ තාදී ගුණේ ඉස්මතු කරවන අවස්ථාවක් විදිහට ඒක අපිට සඳහන් කරන්න පුළුවන්. ඉතින් අද මම ඔයාලට කියලා දුන්නේ බුදුරජාණන් වහන්සේගේ තාදී ගුණයේ පිළිබඳව. ඉතින් ඔයාලට මේ පාඩම වැදගත් වුණා නම් මේ වීඩියෝ එකට ලයික් කරන්න, ඔයාලට ගැටලුවක් තියෙනවා නම් කමෙන්ට් කරන්න, මේ වීඩියෝ එක වැදගත් නම් ඔයාලගේ යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න.